ඔම්ලට් යකාට කියා දෙන්න. මාදව මාදව එන්න කෑම කන්න. අදට පානුයි පරිප්පුයි කම්. අයි තාත්තා අම්මට කෝල් කරා නැද්ද? කෝල් කළා. සෙල් එක ඕෆ් කරා. මොකක් හරි වැදගත් සාකච්ඡාවක් ඇත්ද? මේ රටේ දැවෙන ප්‍රශ්නයක් ඇත්ද? වසන්ත කොහෙද ඉන්නා? දොරවල් ඔක්කොම ඇරලා දාන්න. ඔරේ කවන්නේ නිය දේවල් ඔක්කොම අරගෙන යනවා. පිළිමේ කවද්ද හරියට වැඩක් කරුවේ? ආ දෙන්න එක කෑමත් අදාගෙන. ෂා හරි ෂෝක්නේ. මාත් අද හරි ටයර් වෙලාවේ. ඈ කුලි වැඩක් කරලා දාවේ. අද අපේ සොසයිටි එකේ කමිටි මේකින් එක. අපි මේ පාර පොසොන් පොයට පෙරහැරක් කරනවානේ. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේ ඔයා කොච්චර බණ ඇහුවත් සිගාලෝ වාද සූත්‍රයෙන් බණක් අහලා නැහැ නේද? ඇයි? ඈ මේ සිගාලෝ වාද සූත්‍රේ තියෙනවා බිරිඳකගෙන් සැමියෙකුට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් කියන. එක දවසයි කෑම හදාගන්න උනේ. ඔය හරියට කතා කරන්නේ මං හැමදාම උයලා දෙන්නේ නැහැ වගේ නේ. මතක තියාගන්න කෑම උයන එක ගෑනුන්ට අයිති වැඩක් කියලා සලකපු කාලේ ගියා. ඔයා ඔය කිව්වේ ඕගොල්ලන්ගේ වනිතා සරණ සංවිධානය තියෙන අදහසක් නේද? මම දැක්කා ඕක ඔය විදිහටම ඕගොල්ලන්ගේ ලීෆ්ලට් එක ගහලා තියෙනවා. ලීෆ්ලට් එක කියවලා විතරක් මදි. හිතට ගන්නත් ඕනේ ඒකේ තියෙන අදහස්. ඉතින් කොහොමත් අපේ තියෙන්නේ ඉතිහාස ධම්මම බොහෝ කතන්දර තියෙනවානේ මේ පියපුතු ගැටුම පිළිබඳව. තාත්තට වඩා වෙනස් ලෝකයක් තමයි පුතා දකින්නේ. නමුත් මේ තාත්තයි පුතයි අතරේ තිබුණ ඊට වඩා බොහොම සුවිශේෂී සම්බන්ධතාවයක්. මේ දෙන්න යාළුවෝ වගේ. තාත්තා බොහොම ආසයි ක්‍රිකට් මැච් බලන්න. බිරිඳ කැමති නෑ ඒවට. ඉතින් ඒ නිසා ඒ පවුල් වල ඇතිවන්නා වූ හැල හැප්පීම් ඒ භාර්යාවගේ කැමැත්ත එක දෙයකට ස්වාමි පුරුෂයාගේ කැමැත්ත තවත් දෙයකට වුණාම මෙතන ප්‍රශ්න මතුවෙනවනේ. ඉතින් ඒ සියල්ල බොහොම තමන් විසින්ම දරාගෙන බොහොම හෘදයාංගම විදිහට මේ පවුල් ජීවිතය බැලන්ස් කරගත්ත ප්‍රශ්න ඇති නොවි ගැටුම් ඇති නොවි මේ පවුල රැකගෙන ඒ සුහදතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් ගත්ත චරිතයක් තමයි ඒ නාට්‍යම රඟපෑවේ. ඉතින් අමිලත් ඇත්තටම පුතාගේ චරිතයේ රඟපෑවට ඔහු මගේ පෞද්ගලික ජීවිතයේත් බොහොම ළඟ මිත්‍රයෙක්ින්ද බොහොම පහසුවෙන් ඒ වෙනකොට ප්‍රියරණ සිංහ මහත්මියක මම නාට්‍ය කීපයක රඟපාලා තිබිච්ච නිසා ඇත්තෙම බොහොම සුහද බැඳීමකින් තමයි මේ පවුල එකමුතු වෙච්ච පවුලක් හැටියට ඒ චරිතය නිරූපණය කළේ. 80 දශකයේ ඉඳලම ඔබ අද දක්වාම මේ රූපවාහිනියේ විවිධාකාර චරිත නිරූපණය කරනවා. මේ වෙද්දි ටෙල් නාට්‍ය කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවද? පැහැදිලි මතකයක් නැහැ. නමුත් මං හිතන්නේ ටෙල් නාට්‍ය 3-400ක රඟපාලා තියෙනවා. කීපාරක් හොඳම නළුවට නිර්දේශ වුණාද? අවස්ථා වැඩි ප්‍රමාණයක් නිර්දේශ වුණා. මේ මෑතක දූවිලි හස නාට්‍යයෙන් රාජ්‍ය සම්මාන වලට නිර්දේශ වුණා. ඒ වගේම අවස්ථා කීපයක්ම හොඳම සහාය නළුවටත් නිර්දේශ වුණා. ඒ නිර්දේශ වෙච්ච වැඩි වාර ගන්න අතරින් මේ වෙනකොට 7 වතාවක් හොඳම නළුවා සම්මානේ මට ලැබිලා තියෙනවා. ඔව්. ඔබ ජනප්‍රිය නළුවගේ ඉඳලා හොඳම නළුවා බවට පත් වෙනවා. විශේෂයෙන්ම සුදත් රෝහණගේ නාට්‍ය හරහා පොඩ්ඩක් අපි ගැනත් කතා කරමු. ඔව්. සුදත් රෝහණෙන් අධ්‍යක්ෂණය කරපු නාට්‍ය කීපයකම මම
ඔය වෙනකොට රඟපාලා තිබුණා. ඉතින් මාව හොඳම නළුවා කිරීමේ ඒ ගෞරවය සුදත් රෝහණයන්ට වගේම ඒකෙන් කොටසක් හිමි වෙන්න ඕනේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට. මොකද කටුවිඹුල නාට්‍ය කරන්න ජේමිස්ගේ චරිතය මේ ජේමිස්ගේ චරිතයට සුදත් තෝරාගෙන තිබුණේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. නමුත් ඒ වෙනකොට එතුමාට ඒ චරිතය කෙලිච්ච ඒ කාල සීමාවේ රූගත කිරීම සඳහා සහභාගී වීමට නොහැකියාවක් තිබුණු නිසා ජයලත් මනෝරත් මහත්මයා රඟපාන්න හිටපු ජේමිස්ගේ චරිතය සුදත් බාර දෙනවා මට. ඉතින් මේ නාට්‍ය විකාශ වෙලා ඊට පස්සේ මේ සම්මාන උළෙලවල් සඳහා නිර්දේශ වෙලා මොකද මේ ජයලත් මනෝරත් මහත්මයාට මේකට එන්න බැරි වුණේ එතුමා ඒ දවස්වල නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒකේ ප්‍රධාන චරිත තුනක් තිබුණා. ඒ තුනම රඟපෑවේ ජයලත් මනෝරත් මහත්මයා. ඉතින් එතුමා කරන්නට හිටපු චරිත රඟපෑ මාවත් නිර්දේශ වෙනවා හොඳම නළුවට. ජයලත් මනෝරත් මහත්මයන් අධ්‍යක්ෂණය කරමින් එතුමා රඟපෑ නාට්‍ය චරිත තුනකට තුන්පත් රැයක කතාව නාට්‍ය නම. එතුමාගේ නමත් නිර්දේශ වෙනවා. ඉතින් එහෙම නිර්දේශ වෙලා අවස්ථා තුනකදීම මට හම්බ වෙනවා මේ සම්මානය. රයිගම් සුමති රාජ්‍ය නෑ අවස්ථා දෙකකදී මට හම්බ වෙනවා. රයිගම් අවස්ථා එකයි සුමති සම්මාන උළෙලයි. ජයලත් මනෝරත් මහත්මයාට එක අවස්ථාවක හම්බ වෙනවා රාජ්‍ය සම්මාන උළෙලේදී. ඉතින් බොහොම සත් ඒ කියන්නේ ඒ ඇතිවෙච්ච සන්තෝෂය ඒ කියන්නේ එතුමා හින්දා එතුමා රඟපාන හිටපු චරිතය කරපු හින්දා මට සම්මාන ලැබුණා. මාත් එක්කම නිර්දේශ වෙලා මගේ ගුරුතුමෙක් බඳු එතුමාට එක අවස්ථාවක ලැබෙනවා. ඉතින් බොහොම සුන්දර ආනන්දනීය රාත්‍රියක් බවට ඒ අවස්ථාවන් පත් වුණා. අද දවසේ රූපවාහිනී නිර්මාණ දිහා ඔබ බලන්නේ කොයි ආකාරයටද? ඇත්තම ඉතින් ඒ ගැන නිකන් කතා කරන්නත් මොකක්ද වගේ ලැජ්ජාවකුත් තියෙනවා ඒ මාතෘකාව කතා කරන්න. මොකද ඇත්තෙන්ම නාලන් මෙන්ඩිස් මහත්මයලා මේ කලාව ඉගෙන ගත්තේ මේ රූපවාහිනී කලාව මාධ්‍ය ලංකාවට ඇවිල්ලා බොහෝ කෙටි කාලයක් තුන. ඒ වගේ විශේෂයෙන්ම ඔය බර්ට්‍රම් නිහල් වැනි බොහොම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරුන්ගෙන් ඒ වගේම ආචාර්ය තිස් අභිසේකරයන් ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන් වැනියගෙන් තමයි ඒ ඉගෙනුම ලැබුවේ. ඉතින් බොහොම යහපත් ආකාරයට බොහොම වැදගත් ආකාරයට මේවා ඒ කාලේ සංවිධානය වුණා. පිටපතක් ලියවෙනවා සම්පූර්ණ වශයෙන් එය සැලසුම් කරනවා. එතකොට නළුලිලියන්ට සම්පූර්ණ පිටපතක් ලැබෙනවා කියවන්න. හෙට දින දර්ශනයට එනකොට අද මට අද ඒ කියන්නේ හෙට දවසේ මොනවද ෂූටින් රූගත කිරීම කරන්න කියන ඒ නිවේදනය අද දවසේ මට හම්බ වෙනවා. මම එතකොට මට අදාළ දර්ශන සියල්ල බලලා ඒවා පාඩම් කරගෙන තමයි දර්ශන තලයට එන්නේ. ඉතින් ඒ කාලේ මම කියන්නේ ඔය 80 දශකේ 90 දශකේ බොහොම ගෞරවාන්විත රැකියාවක් විදිහටයි රංගන ශිල්පියෝ ඒ වගේම අනිකුත් සියලු කාර්ය මණ්ඩල මේ වෘත්තියේ නියුක්ත වුණේ. නමුත් අද ඒ සියල්ල උඩු යටිකුරු වෙලා තිබෙනවා. ඒ එදා අපි හැඳින්නුවේ මේ ටෙලිනාට්‍ය කලාව කියලා. ටෙලිනාට්‍ය කලාව. අද කෙරෙන්නේ ටෙලිනාට්‍ය කලාවක් නෙමෙයි අත වශයෙන් කිව්වොත් ටෙලිනාට්‍ය ව්‍යාපාරයක්. මේ සම්පූර්ණයෙන්ම මුදල පදනම් කරගෙන වැඩි ලාභ තීරුවක් උපයන්නට බොහොම සිල්ලර ආකාරයට රූගත කිරීම සිදු කරන මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එදා තිබිච්චේ සම්භාවනීය නිර්මාණ වෙනුවට උසස් ගණයේ නිර්මාණ වෙනුවට බොහොම බාල ගණයේ බුලඳ ගණයේ මිනිස්සුන්ට කිසිම වින්දනයක් ලැබෙන්නේ නැති හුදෙක්
එක්කෝ විහිළු තහලු ටිකක් නැත්තම් මොනවා හරි එකිනෙකට කිසිදු ගැළපීමක් නැති මොකක් හරි කතන්දරයක් මෙහෙම හදාගෙන මේක රූගත කරලා ඊට පස්සේ ඔය කාට හරි කීයක් හරි දීලා මේවා නාලිකාවලට දා ගන්නවා. ඉතින් ඒව බලන ප්‍රේක්ෂකයන්ට ඒකින් වැඩකුත් නැහැ. ඒව නිර්මාණය කරපු අයට ඒකින් වැඩකුත් නැහැ. ඒව රඟපාපු අයට වැඩකුත් නැහැ. ලියාපු අයට වැඩකුත් නැහැ. නිෂ්පාදකයාගේ ලාභය විතරයි මේවෙන් ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම අතෘප්තිකර හැඟීමක්. ඒ නිසාම අත් වශයෙන්ම දැන් මේ මෑතක මම ආරාධනා ලැබුණු ටෙලිනාටි බොහොමයකට ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙලා හිටියා. මොකද මම කරන දේ තුලින් මට තෘප්තියක් ලැබෙන්නේ නැත්නම් මට සෑහීමකටපත් වෙන්න බැරි නම් ඇයි මම මේ නිර්වාණයකට දායක වෙලා මේ මිනිස්සුන්ගේ රසවින්දනය මොට කරන්නේ කියන ඒ හැඟීම උඩ බොහෝ විට මම ලැබුණු ආරාධනා ප්‍රමාණයෙන් බාරගත් ප්‍රමාණයට වඩා මේ කාල සීමාවේ ප්‍රතික්ෂේප කරපු ප්‍රමාණය වැඩි. කාලය පුරාවටම ඔබ වේදිකාවත් එක්ක ගනුදෙනු කරා. ඔබේ නාට්‍ය හැම කාලයකටම ගැළපෙනවා. පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමුකෝ. ඔව්. ඇත්තෙන්ම මම මේ මුලින්ම මේ කලා ශාස්ත්‍රයට එක්කාසු වෙන්නේ ඉස්කෝලේ යන කාලේ වරණ විද්‍යාරත්නේ මේ පාසල් නාට්‍ය තුලින්. ඊට පස්සේ මම රංගන ශිල්පියෙක් විදිහට ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සුසිල් උරත් මහත්මයාගේ ඒ වගේම ඩග්ලස් සිරුරාදර මහත්මයාගේ සෝම්පල්ල පතිරිගේ මහත්මයාගේ නාට්‍ය කීපයකට රංගනයෙන් දායක වෙනවා. ඊට පස්සේ මට හිතෙනවා දැන් මටම නාට්‍යයක් කරන්න තීරණ නම් හොඳයි කියලා. මගේ තාත්තා ගුරුවරයෙක් ඒ වගේම නාට්‍ය රචකයෙක්. හැබැයි තාත්තා නාට්‍ය ලිව්වේ පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන්. ඒවා පාසල් නාට්‍ය තරඟවලට වාර අවසාන විවිධ ප්‍රසංගවලට තමයි ඒවා ඉදිරිපත් කළේ. ඉතින් මේ තාත්තා ලියාපු ඒ නාට්‍ය පිටපත් ගොඩාක් තිබුණා තාත්තගේ පොත්වල මාරි. මම මේක අවුස්සලා එතන මගේ සිද්ගත්ත පිටපතක් තිබුණා මේ ලංකාව මේ නිර්මල බුදුදහම වෙනුවට මේ වාණිජකරණය වෙච්ච වෙසක් දවසක් කොහොමද මේ රටේ මිනිස්සු භාවිතාවට අරන් තියෙන්නේ මේ දේශපාලනික උවමනාවන් සඳහා කියන එක. ඒ පිටපත අරගෙන මම තාත්තට එතකොට පාසල් ළමයිට ලියන්නේ බොහොම කෙටි නාට්‍යයක්නේ. මම තාත්තට යෝජනා කළා මේක තව පෝෂණය කරන්න පුළුවන් මේ පිටපත. මේක නැවත ලියන්න පටන් ගන්න. පැයකමාර දෙකත් අතරි වුණොත් මට මේකෙන් දිගු නාට්‍යයක් පුළුවන් කරන්න. ඉතින් තාත්තා එක ලිව්වා. ඊට පස්සේ මම ඉතින් ඒ කාලේ මගේ ළඟම හිටපු මිත්‍රයෝ යාළු මිත්‍රයෝ සරත් කුලාංග, රවීන්ද්‍ර අසසන්, සරත් චන්දසිරි, සද්ධා උත්පලකන්දගේ දීපානි සිල්වා, වසන්ත විට්ටච්චි, ඔය සම්පත් දෙන්න ෆෝන් මේ හැමෝටම එකහු වෙලා මේ නාට්‍ය නිර්මාණය කළා. මෙය මම 1984 අවුරුද්දේ යෝන් නාට්‍ය උළෙලට ඉදිරිපත් කරනවා. ඒ යෝන් නාට්‍ය උළෙලේ සම්මාන 7ක් මේ නාට්‍යයට හිමි වෙනවා. හොඳ අධ්‍යක්ෂවර
වරයාට හිමි සම්මානයක් මට හිමි වෙනවා. ඉතින් නිර්මාණය කරපු ප්‍රථම නාට්‍යයෙන්ම එලෙස සම්මාන දිනා ගැනීම තව තවත් ඒ වේදිකාව කෙරෙහි ඇල්මෙන් කටයුතු කරන්නට මට හොඳ ආධාරකයක් වෙනවා. ඒ නිසා මම 88 අවුරුද්දේ තාත්තා ලියාපු තව පිටපතක් ඉල්ලගෙන නිර්මාණය කරනවා රාජකපුරු නාට්‍ය. මේ රාජකපුරු නාට්‍ය 88 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කරලා ඒ අවසාන වටේට තේරිලා මේ නාට්‍යයට හොඳම රචනයේ තුන්වෙනි ස්ථානයේ ඒ වගේම හොඳම රංග වස්ත්‍ර නිර්මාණයේ හොඳම රංග වින්‍යාසය කියන සම්මාන ත්‍රිත්වයක් මේ නාට්‍යයට හිමි වෙනවා. එක පෙරලියයි මහා පෙරලියයි රාජ්‍ය රෝ උදහස් වෙලා පුරෝහිත රජන මහා මෙදින ගාර්ජන මොකද මේ ස්ථීරත්වයක් සාදින. මෙන්න වැඩි රූප සොඳරන්ට පංච කල්යන්ට මෙන්න මහ උවස්ථාව රට පුරා හොයනවා. ඉන්න දතකට මැදගෙන ලිපත් නකට වෙලා චන්දන ඇගාලා කොණ්ඩේ කඩා දාලා සාගනේ යොබ දෙන්න අපි සතර වාසනා චක්‍රේ බලමු කාටද කරකවන්නේ කියලා. අර 84 නිර්මාණය කරපු අබුද්දස්ස කොළඹ 88 නිර්මාණය කරපු රාජකපුරුත් අදවනතුරුත් වේදිකාගත වෙනවා. ඊට පසුව මම තව නාට්‍ය දෙකක් නිර්මාණය කළා. රජගහේ නාටකම සහ සක්වල කැළඹිලා කියන නාට්‍ය. රාජකපුරු නාට්‍ය සූදසබන් ගීතේ බොහොම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම රජගහේ නාටකම නාට්‍යයේ කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට මොනකින් ගෙලීද තව ඕනේ කියන්නේ කියන ගීතයත් ඒ වගේම බොහොම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම සක්වල කැළඹිලා නාට්‍ය මේ පරිසර දූෂණය පිළිබඳව ඒක ඇත්ත වශයෙන්ම මේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ අදහසින් ගේ නිර්මාණය කළේ මමත් ගුරුවරයෙක් නිසා. ඉතින් ඒ නාට්‍යයත් බොහොම මේ පරිසරයට ආදරය කරන පිරිස් අතරේ බොහොම ජනප්‍රසාදයට පත් වුණා. මම තව නාට්‍යයක් නිර්මාණය කළා. ඒ නාට්‍ය නම ආණ්ඩි 7 කැඳ හැලියයි. පහුගිය අවුරුද්දේ මැයි මාසේ 15 වෙනිදා තමයි මේ නාට්‍යයේ මංගල දර්ශනය පවත්වන්නට අපි දින තීරණය කළා තිබුණේ. නමුත් හරියටම මැයි 15 වෙනිදා වෙනකොට මම කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වෙච්ච නිසා ඒ නාට්‍ය ඒ දවසේ පෙන්න ගන්න හම්බුනේ. ඊට පස්සේ තිබිච්ච මේ රටේ තත්ත්වය මත මේ නාට්‍ය තවමත් පෙන්න ගන්න හම්බුනේ නැහැ. නමුත් මම උත්සාහ දරනවා 2022 අවුරුද්දේ කෙසේ හෝ මේ නාට්‍ය එළි දක්වන්නට වේදිකාගත කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොවිඩ් මැද්දේ වුණත් සුළු පිරිසකට හරි පෙන්න ගන්න හම්බුනොත් මම හිතනවා ඒක බොහොම කාලීන දේශපාලන ප්‍රහසනයක්. ඒ නමේ අදහසින්ම ඔබට වැටහෙනවා ඇති මොකක් ගැනද මේ කතා කරන්නේ. ආණ්ඩි 7 කැඳ හැලියයි කියලා. ඔබට පැරණි පරපුර වගේම අලුත් පරපුරත් මුණ ගැහෙනවා විතරම වගේ. ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඔව් ඇත්තෙන්ම මේ එකේ පැතිකඩයන් දෙකක් මම දකින්නවා. එකක් තමයි මේ අපි නාට්‍ය රංග කලාව විෂය ඉගෙන ගත්තේ මේ අතපත ගාලා. එහෙම අපි ඉගෙන ගත්ත 60 දශකේ 70 දශකේ 80 දශකේ එහෙම විෂයක් තිබුණේ නැහැ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ. ඒ නිසා අපි ඒවා ගැන දන්න ගුරුවරුන්ගෙන් ආචාර්යවරුන්ගෙන් අහගෙන ඒ අයගෙන් අහනවා මේකට බලන්න ඕනේ පොත්පත් මොනවද කියලා. මොනවද ඒ පොත්පත් මොනවද තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. එහෙම ඊට පස්සේ නාට්‍ය බලන්න ගිහිල්ලා ඊට පස්සේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ අයගෙන් යම් යම් දේවල් අහගෙන තමයි අපි නාට්‍ය ඉගෙන ගත්තේ. නමුත් අද එහෙම නෙමෙයි. අද පරම්පරාවට නාට්‍ය රංග කලාව විෂය එය 6 වසරේ ඉඳලා 13 වසර දක්වාම විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා නාට්‍ය රංග කලාව කියන විෂය. ඒ වගේම විශ්වවිද්‍යාල කීපයක මේ සඳහා උපාධියට නිර්දේශ කරලා තියෙනවා නාට්‍ය රංග කලා විෂයට උපාධිය. ඒ වගේම ටවර් හෝල් රඟහල පදනමින් මේ පාඨමාලාවක් පවත්වලා ඩිප්ලෝමාවක් උපාධියක් ලබා දෙනවා. එතකොට විධිමත් අධ්‍යාපනයක් සහිතව නාට්‍ය කලාවට එළඹෙන්නට තරුණ පරපුරට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අපිට නොතිබිච්ච අවස්ථාව අද පරපුරට ලැබිලා තියෙනවා. නමුත්
මගේ දෙපැත්තක් තියෙනවා කියලා ඒකේ මෙහෙම දෙයක්ත් තියෙනවා එහෙම අධ්‍යයනය කරලා ඒ උපාධි ලබාගෙන ඒ ඩිප්ලෝමා සහතික ලබාගෙන නාට්‍ය කරන ඇතැම් අයගේ නාට්‍ය අපි නාට්‍ය කරපු කාලේ අපි කරපු නාට්‍ය වලට ගව් ගානක් ඈතින් තියෙනවා ඒ ඒව පසු කළා විවිධ පරිශන කළා තදා බැලීම් කළා ඒවයි රංග විඤ්ඤාසය රංගාලෝකයේ භාවිතා කරන ආකාරය රංග වස්ත්‍ර නිර්මාණය සංගීතය භාවිතා කිරීම මේවා මේ ඉතාමත්ම දක්ෂ විදිහට මේවා හිතලා මතලා නිර්මාණය කරපු වේදිකා නාට්‍ය අපිට දකින්න හම්බ වෙනවා මේ නූතන වේදිකාව තුන. හැබැයි ඒ වගේම ඒ රාජ්‍ය නාට්‍යවල යෝන් නාට්‍යවලට ගියාම අර ඉස්සර තිබිච්ච ගෞරවණීය භාවය දැන් අපේ නාලක මෙන්දිස් මහත්මයාගේ කාලේ ජයලත් මනෝරත් මහත්මයාගේ කාලේ දයනන්ද ගුණවර්ධන මහත්මයාගේ කාලේ මහාචාර්ය සරත් චන්ද්‍රයන්ගේ කාලේ හින්දි ජයසිරි මහත්මයාගේ කාලේ සූදපා සිල්වා මහත්මයාගේ කාලේ ඒ රාජ්‍ය නාට්‍යවලක තිබිච්ච ගෞරවණීය භාවය අද තියෙනවද අද නිකන් අර इस्कोल अतर पवेत्न हाउस मीट स्पोर्ट मीट सम्मान गन्ना कार्य गौरवनीय भाव बहुदुरट विनस्वेलाती यम किसी आकारे अवपात यहाँ पर प्रश्न अग्न यौन परपुरे मानसिकत्व ये पेन्नुंकर आकार निकांगर स्पोर्ट मीट कर कुशला निगण कोटार सीलुम दिन कैको गागन दंगलगेन यानी मीन सम्मान गण सम्मान गण कोट ये सन्देह गेलपेन उचित एंदगेन बहुम गौरवनीय विधि वेदिकावट गिहिल्ला ये दो तीन लबागिन प्रेक्षक अंट आचार गल हेम ऐन नो मे कैको गागिन हाउस स्पोर्ट मीट बगिन मे एव गण इत बस अभी मुणतर सेलकुअद अभी प्रवीण अंग दख अभी धनगहल वंदी वेदिका नाट्य बला गिहिल प्रवीण रंग शिल्पी शिल्पीनी अंत धनगहल वेंदल अभी समूह रंगीन नमु अद परपुरु ये विनया हिग्मीमा संवरकमा तीनवादीन प्रश्ने अट अतिरा तीन मुण विषयान वे मे नाट्यरंगला परतेरटम इगिन गे ये वृत्तीय गौरवनीय भाव එය තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න ආකාරය තුළ අපි ඒ බද්ධ කරගත් ආකාරයත් වර්තමාන පරපුරේ බද්ධ කරගෙන තියෙන ආකාරයත් අතරේ ලොකු වෙනසක් අපි දකිනවා. ඒ වගේම එයාගේ චින්තනය ගත්තොත් එහෙමත් අපි බොහෝ විට දකින්නේ මේ අද එන නළුවා හෝ නිලිය බලාපොරොත්තු වෙන්නේ මේ හෙට දවස තුල මේක ඉගෙනගෙන අනිද්දායින් අනිද්දා වෙනකොට මේ මේක ප්‍රගුණ කළා මේ විෂයක් වශයෙන් හදාරලා ඉගෙනගෙන කොහොමද කැමරාවකට මුහුණ දෙන්න ඕනේ කොහොමද තමන්ගේ හඬ පාලනය කරගන්න ඕනේ කොහොමද මේ දෝණය දෝලණය වෙන මේ ට්‍රැක් ඩොලි නැත්නම් ක්‍රේන් ඩෝ ඒවා දුමකර වගේ ඒවාත් අපි කොහොමද රඟපාන්නේ මේවා ඉගෙන ගන්න ඕනේනේ එහෙම නෙමෙයි හුඟක් අයගේ චේතනාව බලාපොරොත්තු තියෙන්නේ අද රඟපාන්න ඇවිල්ලා හිත ජනප්‍රියන ලෝබවට පත් වෙලා ඒක ලොකු හානියක් වුණා මේ එක් එක් සම්මාන උත්සවලින් මේ තෝරන ක්‍රමවේදය තුළ සල්ලි තියෙනවා නම් ඕන කෙනෙකුට SMS ගහලා නැත්නම් පත්තර වලට කූපන් දාලා ජනප්‍රිය නළුව බවට පත් වෙන්න පුළුවන් සංස්කෘතිය බිහි වෙලා තියෙනවා. ඒතකොට අද රඟපාන්නවිල්ල හිට ජනප්‍රිය නළුව වෙලා අනිද්දාට ටැබ්ලොයිඩ් පත්‍ර හැම එකේම පිටකවරේ තමගේ පින්තූරේ දාගෙන ඉන් අනිද්දාට කාර් එකක් අරගෙන ඊට පස්සේ අපාර්ට්මන්ට් එකක් අරගෙන එහෙම මානසිකත්වයක් ඇති වෙලා කටයුතු කරන පිරිසකුත් අපි ඒ අතරේ දකිනවා හැමෝම නෙමෙයි සුළු පිරිසක්. चरित मेव चरित वेडसट हंटे कतुम तुम अट अतीत तुरसा अट अतीत पिलिबंधव सहन साकुआ मुना मम जनट सुभपतन वे इदिरीरांगन जीवित भोम स्तुति ओ भोम स्तुतिवंत वेनुवा एवगेम भोम सुभपतन अटी हनुन्े एन एम टी वी की नालन मेंडिस यूट्यूब नालिका मगत अदेन विशाल ग्राहकीन पिछा मे समलाइनो मंदन दाहदाह कटा अधिक संख्या वेटाने दिन विशी पंद दाह पनस दाह
ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹන නාලිකාවක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම නාලමිනිස් මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා මේ තුල මේ නාට්‍ය රංග කලාව විෂය හදාරන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රයෝජනවත් වන පරිදි මේ විෂය නිර්දේශයට නියමිත නාට්‍ය ගීත කොටස් තිබෙනවා. දැන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නාට්‍ය කීපයක නාට්‍ය ගීත නිර්දේශ කළා තියෙනවා. එතකොට ඒ වගේම උසස් පෙළ සංගීත විෂයටත් ඒ වගේම ගීත ගණනාවක් නිර්දේශ කරලා තියෙනවා. ඒකම විෂය නිර්දේශයට නාට්‍ය ගණනාවක් නිර්දිෂ්ට ග්‍රන්ථ වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒ නාට්‍ය අධ්‍යක්ෂවරු සමග සම්බන්ධීකරණයකින් ඒ නාට්‍යවල ඇතැම් ඒ ජවනිකා ඒ ගීත ජවනිකා ඔබතුමාගේ නාලිකාව තුළින් විකාශ කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ දුරබැහැර ඈත දුරබැහැර මේ වේදිකා නාට්‍යයක් බලන්න පහසුකම් නැති එන්න බැරි නැත්නම් නාට්‍යයක් බලන්න මුදල් නැති මේ අහිංසක දරුදරියන්ට ලොකු ප්‍රයෝජනයක් වේවි. ඒ මම දැක්ක පහුගිය ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ මනමේ නාට්‍යයත් දික්තල කාලගුණ නාට්‍යයත් නරඹන්න අම්පාරේ ඉඳලා බස් එකක් අරගෙන පාසල් දරුදරියෝ විශාල පිරිසක් ආවා. අම්පාරේ ඉඳන් මේ නාට්‍යයක් බලන්න කොළඹට එනවා බස් එකක් අරගෙන. මොකද අම්පාරට නාට්‍ය යන්නේ නැති හින්දා. තව ඒ වගේ ලංකාවේ නාට්‍ය නොපෙන්නන නගර කොච්චරක් ඇද්ද? එතකොට විෂය නිර්දේශයට තියෙනදී අපි කියන නාට්‍ය අරංකලාව කියන්නේ මේක පොතපතින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕනේ දෙයක්. ඉතින් නාට්‍ය පෙන්වන්න නැත්නම් ඒ ළමයින්ට ඒ ළමයින්ට බලන්න විදිහක් නැත්නම් විෂය නිර්දේශයට තිබුණාට ඒ ළමයි කොහොමද මේක ඉගෙන ගන්නෙ? ඒ නිසා මම බොහොම කාරුණික ඉල්ලීමක් විදිහට ඉදිරිපත් කරන්නේ නාලමෙන්ඩිස් මහත්මයාගෙන් ඔබතුමාගේ මේ එන්නේ YouTube නාලිකාවෙන් මේ පාසල් දරුදරියන් ගැන හිතලා ඒ ඇයට දෙක බලා ගන්නට මේ නාට්‍යවල ජවනිකා ගීත කොටස් ඒවා විකාශ කරන්න මම හිතන්නේ ඔබට එය එක් පැත්තකින් මේ අපේ දුප්පත් දරුදරියන් වෙනුවෙන් ඉෂ්ට කරන ලොකු පින්කමක් විදිහටයි පුණ්‍ය කර්මයක් විදිහටයි මම දකින්නේ. ඉතින් සුබ පතනවා තව තවත් නුදුරු අනාගතයේදී මේ විශාල පිරිසක් අතරට ජනප්‍රිය වෙලා අපේ රසික ජනතාවට කවදාවත් රූපවාහිනී නාලිකා තුලින් නරඹන්නට නොහැකි ආකාරයේ ඉතාමත්ම විශිෂ්ට ගණයේ විවිධ මාතෘකා වලින් යුක්ත වැඩසටහන්, ටෙලි නාට්‍ය, සංගීත වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා ආදිය මේ නාලිකාවෙන් විකාශ කරන්නට අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
පෙරකල පින කිව්තුම් ඉන්නට ලැබෙන එකදි පෙරකල පින කිව්තුම් තු